නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දස්සනං භාවිතත්තානං යෝහාපේති උපාසකෝ සවනංච අරිය ධම්මානං අදිසීලේන සික්කති සද්ධර්ම ශ්‍රවණා බිලාසී වාසනාවන්ත සදහැවත් පින්වතුනි ධර්මයේ නැමැති හිරුගේ සඳහම් රැස් විහිදෙන මේ හිමිදිරි උදෑසනම සූදානම් වන්නේ තිලොවක් සනහා වදාළ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මෛත්‍රී සහගත හදවතෙහි පහළ වෙලා කරුණාවෙන් දයාවෙන් පෝෂණය වෙලා සතර දළදා වහන්සේගේ ස්පර්ශය ලැබමින් මේ ලෝකයා හට දේශනා කොට වදාළ අත්‍යුත්තම දහම් සාගරයෙන් දහම් බිඳක පහස විඳින්නටයි මේ සූදානම් වන්නේ. තිදොර සංවර කරගෙන ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඔබට බොහෝ ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ධර්ම දේශනාව ආනිසංස දායක මහා පින්කමක් කියලා කියවෙනවා. ඔබ දන්නවද මේ මහා පොළවේ සිට බඹලොව දක්වාම සක්වල පුරාවටම වැඩ වාසය කරන බුදු පසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලාට කෙසෙල් ගොබසේ මට සිලිටි වස්ත්‍ර පූජා කරනවාටත් වඩා එවැනියෝ ආර්ය උත්තමයාණන් වහන්සේලාගේ පාත්‍ර ප්‍රණීත භික්ෂා දානෙන් පුරවා පූජා කරන වාටත් වඩා එවැනි වූ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේලාගේ පාත්‍ර ගිතෙල් ආදී පස් බෙහෙතින් පුරවා පූජා කරන ගිලම්පස දානියටත් වඩා ඒ වගේම ලෝවා මහා ප්‍රාසාදය මහා විහාර දෙවුරම් වෙහෙරක් වගේ පන්සලක් හදලා සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කරනවාටත් වඩා සත්වයා සසරින් එතර කරන්නේ වේ කියන උදාර පරමාර්ථය හදවත තුල තබාගෙන සතර පද ගාථාවක් අරමුණු කරගෙන යම් අනුමෝදනාවක් පිණිස දේශනාවක් සිද්ධ කරන්නේද එයම මහා පින්කමක් හැටියටයි ධර්මයේ සඳහන් වන්නේ. මිනිස්සු මහා දන් දෙන්නේ බණ අහලා සම්බුද්ධ ශාසනයෙහි දියුණුව වෙනුවෙන් විහාරාංග මහා වෙහෙර විහාර කරවලා පූජා කරන්නේ ධර්මය ඇසීම තුළුනි. එහෙමනම් පින්වත්නි ධර්මය ලබා දෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම ලබා දුන්නා හා සමානයි කියලා අපට දැන් අපේ බුද්ධිමත් මනසට වැටහෙනවා නේද? එහෙමනම් අද උතුම් මේ ධර්ම දේශනාව ඔබගේ ජීවිතය යහපත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා දේශකයාණන් වහන්සේ හැටියට මා ශ්‍රාවකයෝ වන
ඔබ හැමතෙම ආශිර්වාද කරන්නේ සත් කලන අදහසෙන් යුතුවයි. පින්වත්නි, අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් වෙන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙවුරම් වෙහෙරේදී දේශනා කොට වදාළ උපාසක විපක්ති සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමටයි. උපාසක කියලා කියන්නේ පූජනීය නාමයක්. මහානාම සූත්‍රයේදී මහානාම සාක්‍යයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තිසරණය සමාදන් වූ බෞද්ධයා උපාසක වනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු බොහෝ පිරිසක් අවසානයේදී කීවා, උපාසකං මම් භගවා ධාරේතු අජ්ජ තග්ගේ පානුපේතං සරණං ගතන්ති කියලා. ස්වාමීනි, අද ඉඳලා දිවි ඇතිතෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට මා සලකනු සේක්වා කියලා ඒ විදිහට ඉල්ලීම් කළා. එහෙමනම් පින්වත්නි, මේ උපාසක කියන නාමය පූජනීය නමක් නේද? ඒ පූජනීය නම සමහර උපාසක ඇත්තෝ නොදැනුවත්කම නිසා කෙලසා ගන්නවා. අන්න ඒ උපාසක භාවය පිරිහීමට පත් කරගන්නා කාරණා මොනවාදැයි පැහැදිලි කරන්න තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උපාසක විපත්ති සූත්‍රය එදා දේශනා කොට වදාළේ. කාරණා හතක් අනුව මේ ධර්ම දේශනාව මා පැවැත්වීමට අදහස් කරන අතර එහි පළවෙනි කාරණය වන උපාසක විපක්තිය ගෙන දෙන පළමු කාරණය ලෙස බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළේ, සංඝයා වහන්සේ හාමුදුරුවන් වහන්සේලා යම්කිසි කෙනෙක් ඇසුරු නොකරයි නම් ඒ කෙනා උපාසක භාවයෙන් පිරිහෙනවා කියලා බුදුහාමුදුරුව දේශනා කළා. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය පින්වත්නි එකිනෙකට සාපේක්ෂවයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට දැකගන්නට පුළුවන්කම තිබෙන්නේ ධර්මය තුලින්. උන්වහන්සේගේ මහා ගුණය, මහා ප්‍රඥාව, කරුණාව, සීලය මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට ධර්මය තුලින් දකින්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වක්කලි හිමියන්ට, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. ඒ නිසා මේ ධර්මය ප්‍රායෝගිකව පිළිපදින්නේ කවුද? මහා සංඝරත්නය. ඒ නිසා බෞද්ධ උපාසකයාට ධර්මය ප්‍රායෝගිකව දකින්නත් ධර්මය ප්‍රායෝගිකව පිළිපදින්නත් මහා සංඝරත්නය ඇසුරු කරන්නටම වෙනවා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමනා නංච දස්සනං කියලා. ඒක උතුම් මංගල කාරණයක් කියලා. මොකද්ද මේ මංගල කියලා කියන්නේ? මං උච්චති අපායං. අපායට යන ගමන වලක්වන නිසා එයට මංගලයයි කියනු ලබනවා. එනම් යම්කිසි කෙනෙක්
මහා සංඝරත්නය ඇසුරු කරන්නේ නැතිනම් ඒ පුද්ගලයාගේ ජීවිතය දුසිරිතෙන් පෙලෙන්නේ නැද්ද? ඒ පුද්ගලයාගේ ජීවිතය අපායට යන මාර්ගයේ දෙසට යොමු වන්නේ නැද්ද? යොමු වෙනවාමයි. ධර්මයේ ප්‍රතිමූර්තිය තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් මහා සංඝරත්නය ඇසුරු කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ ගොඩනැගීමක් දියුණුවක් දකින්න ලැබෙනවා. හැබැයි කිසි කෙනෙක් පන්සලට යන්නේ නැතුව, භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නේ නැතුව ජීවත් වෙන අයගේ ජීවිත දවසෙන් දවස කඩා වැටෙනවා, මරණයෙන් පස්සේ අපාගත වෙනවා. එහෙනම් ඒ වීතරාගී දර්ශනය දකින්න ඔබ හැම වෙලාවෙම උත්සාහවත් වන්න. එසේ නොවුනොත් ඔබගේ ගෞරවනීය ඔය උපාසක භාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පිරිහෙනවා කියලා අමතක කරන්න එපා. බෞද්ධයෙක් වුණාම භික්ෂුන් වහන්සේට කරුණු පහකින් සලකන්ට ඕනි කියලා ඔබ දන්නව නේද? මෛත්‍රී සහගත කාය කර්මයෙන්, වචී කර්මයෙන්, මනෝ කර්මයෙන්, අනාවටද්වාරතාවයෙන්, ආමිසානුප්පදානයෙන් ගිහියා වුණාම බෞද්ධයාට සලකන්ට ඕනි. ඇයි එහෙම කියන්නේ? භික්ෂුන් වහන්සේට වඳිනකොට, පුදනකොට මේ හැම දෙයකදීම මෛත්‍රී සහගත කාය කර්මයෙන් විය යුතුයි. භික්ෂුන් වහන්සේට කතා කරනකොට මෛත්‍රී සහගත වචී කර්මයෙන් විය යුතුයි. අපි භික්ෂුන් වහන්සේලාට ආශිර්වාද කරන්න ඕනි. මෙන්න මේක තමයි මෛත්‍රී සහගත මනෝ කර්මය කියලා කියන්නේ. ඊළඟට ගත්තහම විශේෂම දේ තමයි නොවැසූ දොර ඇතිව භික්ෂූන් වහන්සේලාට, සතර දිගින් වඩින භික්ෂූන් වහන්සේලාට තමාගේ නිවස විවෘත වෙන්න ඕනි. අවසාන කාරණිය තමයි සිව්පසයෙන් භික්ෂූන් වහන්සේලාට සංග්‍රහ කරන්න ඕනි. මෙන්න මේ විදිහට සංග්‍රහ ලබන භික්ෂුව කවමදාකවත් නිකන් ඉන්නේ නැහැ. අනුකම්පා කරනවා. දායකයා කෙරෙහි පුදුම විදිහේ මෛත්‍රී සහගත සිතිවිලිනි ඇති වෙන්නේ. අන්නේ මෛත්‍රී සහගත සිතිවිලි ඇති වුණාට පස්සේ නොඇසූ ධර්මය අහන්ට ඉඩ සලස්සනවා. ඇසූ ධර්මයේ සැකතන් පෙන්වලා දෙනවා. අකුසලින් මුදවනවා. කුසල දහම්හි යොදවනවා. නිර්වාණ මාර්ගය කියලා දෙනවා. එහෙනම් පින්වත්නි, මේ සංසාරය කෙටි කරගන්න අපිට උදව් වෙන්නේ මහා සංඝරත්නය නේද? එහෙමනම් හැම වෙලාවෙම මහා සංඝරත්නය ආශ්‍රය නිස්රය කරන්න අපි පුරුදු වෙමු. එසේ නොවුනොත් ඒ පුද්ගලයා උපාසක භාවයෙන් පිරිහෙනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. දෙවෙනි කාරණය තමයි ධර්මය ඇසීමට ප්‍රමාද වීම උපාසක භාවයේ පිරිහෙන කාරණයක්ලු. පින්වත්නි, ධර්මය කියන්නේ අති දුර්ලභ දෙයක්. පහසු නෑ සොයා ගන්න. මැණික් ගල් හොයනවටත් වඩා අමාරුයි. අබුද්ධෝත්පාද කාලවල නම් බණ කියන වචනයවත් අහන්නවත් හිතන්ට එපා. එනිසා පින්වත්නි, යම්කිසි කෙනෙක් ධර්මය ශ්‍රවණය කරන්නට ප්‍රමාද වෙනවා කියලා කියන්නේ එයාගේ සංසාරෙ දිග වෙනවා, එයා නිවන් දකින්නත් ප්‍රමාද වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මේ ලෝකයේ බුදුවරයාණන් වහන්සේලාටත් පසේ බුදුවරයාණන් වහන්සේලාටත් පමණයි යථාර්ථය ධර්මයේ තේරුම් ගැනීමට පුළුවන්කම තිබෙන්නේ. අනිත් සෑම දෙනෙකුටම කාගෙන් හෝ බණපදයක් අහලා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කාරණය සත්‍යයක්. ඒක මම සනාථ කරන්නම්. සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ යහපත් හොඳ බුද්ධියක් තිබ්බ
කෙනෙක්. හැබැයි අස්සජී මහරහතන් වහන්සේගෙන් "යේ ධම්මා හේතු පවවා" කියන ගාථාව අහනකම්ම උන්වහන්සේට ධර්මයේ වැටහුණාද? තනියම අවබෝධ කරගන්න පුළුවන් නම් සත්‍ය සොයාගෙන යයිද? බෑ නේද? එහෙනම් ඒ කාරණය සත්‍යයි. බණ අහන්න යම්කිසි කෙනෙක් ප්‍රමාද වුණොත් එයාට ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵලත් නැති වෙනවා. අපි දන්නව නේද? නොඇසූ දේවල් අහන්ට ලැබෙනවා. ඇසූ තැන්වල සැක දේවල් ඇත්නම් එයා දුරු කරගන්න පුළුවන්. දෘෂ්ටිය ඍජු කරගන්න පුළුවන්. සැකය දුරු කරගන්න පුළුවන්. සිත ප්‍රභාස්වර භාවයට පැහැදීමට නිර්මල කර ගැනීමට මේ ධර්මයේ තුලින් ලැබෙනව නේද? එහෙනම් ඒ ප්‍රතිඵල ලබන්න නම් ධර්මය සමගම ජීවත් විය යුතුයි කියන බව අපට දැන් වැටහෙනවා. එහෙම නොවුනොත් ධර්මයෙන් තොර මිනිසා සිව්පාවෙක් යන වදන සක්සුදත්තයෙන්ම පැහැදිලි වන්නේ මේ සමාජයේ සිටින ඒ අධර්මවාදී මිනිස්සුන්ගේ ජීවන පෙවෙත දුටුවහම අපට පේනෙනවා නේද? එහෙමනම් උපාසක පරිහානියේ දෙවෙනි කරුණත් ඔබ එහෙම දැනගෙන තුන්වෙනි කරුණට අපි පාතබමු. තුන්වෙනි කරුණ තමයි අදි සීලය යම්කිසි කෙනෙක් නොරකින්නේ නම් එයා උපාසක භාවයෙන් පිරිහෙනවා. පින්වත්නි, දිහිය හැටියට නිරන්තරයෙන්ම අතේ ඇඟිලි තරම් ගණන් කරන්න පුළුවන් ලෙහෙසි පංචශීලය ආරක්ෂා කරන්න ඕනි. ඒ වගේම අටසිල් දසසිල් ආරක්ෂා කිරීම තමයි අදිසිල් රකින්නවා කියලා කියන්නේ. දිහිය හැටියට විකාල භෝජනයෙන් වැළකීම, බ්‍රහ්මචාරී වීම සිල්පද හැම වෙලාවෙම රකින්න බෑ කියලා අපි දන්නවා. හැබැයි විවාහ වෙන්න කලින් නම් අනිවාර්යයෙන්ම බ්‍රහ්මචාරී විය යුතුයි. කුමර බඹසර, කුමරී බඹසර කියලා හඳුන්වන්නේ අන්න ඒ කාරණයයි. පන්සිල් සමාදන් වීමේදී කාමේසු විච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වට කවුරුත් බය වෙන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ වැළකිලා ඉන්න කියන එක නෙවෙයි, වැරදි ලෙස හැසිරීමෙන් වළකින්න කියන එක. එනිසා අපි ඕනෑම සමාජයේ කටයුත්තකදී වැරදි ලෙස හැසිරෙනවා නම් ඒක හොඳ නෑ කියලා අපි දන්නවනේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි, වැරදි ලෙස හැසිරෙන්න එපා කියලා. විවාහයෙන් පස්සේ බිනිදක් නම් ස්වපුරුෂ සන්තුෂ්ටියද, පුරුෂයෙක් නම් ස්වදහාර සන්තුෂ්ටියද තිබිය යුතුමයි. ඒ තුළින් තමාගේ විවාහ ජීවිතය සාර්ථක වෙනවා. එනිසා මේ අදිසිල් යම්කිසි කෙනෙක් රකින්නේ නැත්තම් මුළු මහත් සමාජයටම හිරිහැරයක්, බාධාවක්, කරදරයක්. එනිසා සීලෙහි අගය, සීලෙහි වටිනාකම, සීලේ සුවඳ ගුණවත් බව හඳුනාගෙන අපි නිරන්තරයෙන්ම අදිසිල් රකින්න පුරුදු වෙමු. එසේ නොවුනොත් උපාසක භාවයෙන් පිරිහෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉස්තවිර මධ්‍යම නවක යන භික්ෂූන් වහන්සේලා කෙරෙහි යම්කිසි කෙනෙක් අප්‍රසාදයේ බහුල වෙනවා නම් ඒක උපාසක පරිහානීය කරුණක් කියලා. උපසම්පදා වෙලා වස් 10ක් ඉක්මූ භික්ෂූන් වහන්සේට ඉස්තවිර කියනවා. උපසම්පදාවෙන් වස් 5කට වඩා වැඩි භික්ෂූන් වහන්සේට මධ්‍යම කියනවා. උපසම්පදාවෙන් වස් 5ක් 1ක් සමහර විට සම්පූර්ණ කරපු භික්ෂූන් වහන්සේලාට නවක වශයෙන් හඳුන්වනු ලබනවා. ධර්මයේ සාමණේරයන් වහන්සේලාට හඳුන්වන නාමය යතිපුත්‍ර කියලයි හඳුන්වන්නේ. සමාජයේ ඇතිවෙන යම් යම් ගැටලුකාරී ප්‍රශ්න මත සමහර විට භික්ෂූන් වහන්සේලාට අප්‍රසාදයේ බහුල වෙනකිට බොහෝ පිරිසක් දොස් නගන්න බලාගෙන ඉන්නවා.
ඒ ආර්යෝපවාද අකුසලයට ඔබ කවදාකවත් ලක් වෙන්න එපා පින්වත්නි. ඔබ සාංගික වශයෙන් දානය පූජා කරන්නේ ඒ තරම්ම කුසල් විපාක වැඩි නිසානේ. අන්න ඒ වගේම තමයි සාංගික වශයෙන් යම් කෙනෙක් බණිනවා නම් ඒ දාණයෙන් ලබන කුසල විපාකය වගේම තමයි එහා පැත්තෙන් ලැබෙන අකුසල විපාකය. එනිසා පින්වත්නි, භික්ෂුන් වහන්සේලාට දොස් කියන්න කවදාකවත් හිතන්න එපා. ඒක මහා අකුසල කර්මයක්, නිකං අකුසල කර්මයක් නෙවෙයි, බරපතල අකුසල කර්මයක්. ඒකෙනුත් උපාසක භාවය පිරිහෙනවා. දැන් ඔන්න එක එක්කෙනාට හිතන්න පුළුවන්, මා කියන මේ කාරණානුව අනේ මගේ උපාසකකම කොහෙද දැන් තියෙන්නේ කියලා. ඒ විදිහට හිතලා අපි යමු පස්වෙනි කාරණයේ දෙසට. රන්ද්‍ර ගවේෂීව ධර්මය ශ්‍රවණය කිරීම. මොකද්ද මේ රන්ද්‍ර ගවේෂීව කියන්නේ? සිදුරු සොයන අදහසින් බණ ඇසීම. එහෙම කිව්වහමත් තේරෙනවද? දේශකයාණන් වහන්සේලාගේ අඩුපාඩු හොයමින් ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒක උපාසක පරිහානීය කරුණක් ලෙසින් බුදුහාමුදුරුව දේශනා කළා පින්වත්නි. සමහර භික්ෂුන් වහන්සේලා ධර්මය දේශනා කරනකොට සමහර විට අවබෝධ කරගත් විදිහ වැරදෙන්නත් පුළුවන්, අමතක වෙන්නත් පුළුවන්. එහෙම වෙලාවකදී පින්වත්නි, යම්කිසි කෙනෙක් අනේ මේ හාමුදුරන්ට බණ බෑනේ, දන්නේ නැහැනේ කියලා යම් යම් ස්ථානවල දේශනාවේ අඩුපාඩු උලුප්පාගෙන ඒ හාමුදුරුවන්ට බයිනවා නම් ඒක උපාසක පරිහානීය කරුණක්. අන්න ඒකයි සිදුරු සොයන අදහසෙන් ධර්මය ශ්‍රවණය කිරීම උපාසක පරිහානීය බවට පත් වෙන්නේ. අපි බණ අහනකොට දේශක ගෞරවය තියෙන්න ඕන, ධර්ම ගෞරවය තියෙන්න ඕන, තෙරුවන් පිළිබඳව පුදුම පැහැදීමක් හදවතින් උතුරාගෙන යන්න ඕන. එතකොට බණ අහපුවාම ඒ තුලින් ලැබෙන පින වැඩි පින්වත්නි. ඒ කාරණයක් අපි හඳුනාගමු. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කළ 6 කාරණයේ දෙසට මා යොමු වෙන්නම්. 6 කාරණේ තමයි පින්වත්නි, බුදු සසුනෙන් බැහැරව දක්ෂිනාර්හයන් සෙවීම. කවුද මේ දක්ෂිනාර්හ කියන්නේ? ශ්‍රද්ධාවෙන් දෙන දෙය පිළිගැනීමට සුදුසු කෙනා තමයි දක්ෂිනාර්හ කියලා කියන්නේ. දක්ෂිනා කියලා කියන්නේ පරලොව යහපත සඳහා දෙන දීමනාවයි. එවැනි උතුමන් වහන්සේලා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩ ඉන්නවා. රතන සූත්‍රයේ සඳහන් වන පරිදි 108ක් වූ යුග වශයෙන් 4ක් වූ ආර්ය පුද්ගලයෝ දක්ෂිනාවට සුදුසු වන්නේය කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන උතුමාණන් වහන්සේලායි. උන්වහන්සේලා දක්ෂිනාර්හ වන්නේ ශ්‍රද්ධාවෙන් දෙන දෙය පිළිගැනීමට සුදුසු ගුණ උන්වහන්සේලා සතුව පවතින නිසා. එනිසා පින්වත්නි, සම්මා සම්බුද්ධ ශාසනයේ එවැනි උතුමන් වහන්සේලා තාමත් වැඩ සිටිනවා. උන්වහන්සේලත් නිවන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිළිවෙත් පුරන උතුමාණන් වහන්සේලා දක්ෂිනාර්හ වෙනවා. එහෙමනම් වර්තමානයේ සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් රැක බලා ගන්නට වෙර වීරිය දරන මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් දක්ෂිනාර්හ වනවා නේද? ඔබේ පූජාවන් ලැබීමට සුදුසු වනවා නේද? එහෙමනම් වෙනත් වෙනත් අය සොයාගෙන යන්නේ කුමටද? එහෙම සොයාගෙන යනවා නම් ඔබ උපාසක භාවයෙන් පිරිහෙච්ච කෙනෙක්. අවසාන කාරණය, මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම, ශාසනය වෙනුවෙන් යම්කිසි කෙනෙක් පිළිවෙත් පුරන්නේ නැතිනම් ඒ කෙනා උපාසක භාවයෙන් පිරිහෙනවා කියලා කිව්වා. භික්ෂුව කියලා කියන්නේ පරපටිබද්දයි. ඒ කියන්නේ
උපාසක උපාසිකාවන්ගේ සිව්පසයෙන් තමයි උන්වහන්සේලා යැපෙන්නේ. ඒ නිසා ඒ ලබා දෙන සිව්පසය භික්ෂුන් වහන්සේලාට හරි ආකාරයෙන් ලබා දෙන්න ඕනි. එසේ යම්කිසි කෙනෙක් නොකරන්නේ නම් ඒ කෙනා උපාසක භාවයෙන් පිරිහෙනවා. ඒ නිසා මේ තාත්තේ කවුරු හරි ගමේ ඉන්නකොට දානයක් මානයක් තාම දෙන්නේ නැත්නම් අනේක්මනටම ගිහිල්ලා හාමුදුරන් වහන්සේගෙන් දිනයක් අරගෙන දානේ දෙන්න. ඒ විතරක් නෙවෙයි සිව්පසයෙන් හැම වෙලාවෙම උන්වහන්සේලාට සංග්‍රහ කරන්න. ඒක තමයි පින්වත්නි උපාසක භාවය රැකෙන්නේ. එහෙම නැතුව යම්කිසි කෙනෙක් ඒවා නොකරනවා නම් ශාසනය වෙනුවෙන් ඒ කෙනාගේ උපාසක භාවය පිරිහෙනවා. එහෙමනම් පින්වත්නි බුදුහාමුදුරුව අප කෙරෙහි මෛත්‍රී සහගතෙන් මේ දේශනා කරපු කාරණා පිළිබඳව අපි ජීවත් වෙලා ඉන්නකොට දැනගෙන මේ වැරදි අපෙන් වෙලා තියෙනවා නම් අපි කවදාකවත් ඒ වගේ වැරදි කරන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය තෙරුවන් මා රැකගන්නවා කියලා හදවතෙහි තබාගෙන හැමදාම ධර්මානුකූල ජීවිත ගත කරන්න කියලා මා ඔබට කලන සත් අදහසින් ඔබට මේ අවස්ථාවේදී ඔවදන් ලබා දෙනවා පින්වත්නි. එහෙමනම් මේ අවස්ථාවේදී ධර්මය සොයාගෙන සොයාගෙන ගිහිල්ලා බණ අහන්න, එසේ යනකොට සිත නමා කන් යොමා ධර්මය ශ්‍රවණය කරන්න, අර්ථය වටහා ගන්න, අනර්ථයෙන් මිදෙන්න, ඒ තුලින් ඔබගේ ජීවිතය ඉවසීමෙන් ගොඩනගා ගන්න. ගොඩනගාගෙන පරලොව ජීවිතයත් සුවපත් කරගෙන අවසානයේදී සාන්ත සුන්දර සැප ඇති ඒ උතුම් වූ නිර්වාණ සුවය ඔබට ලබා ගන්න මහා සංඝරත්නය හැටියට හැකි වේවායි ඔබට මා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනු ලබනවා.